Ravi, oyage hadeya gana man kiyuwane patan gannakota ma api katha karanna one kiyala man kemathi e ape singhala sangeethayata oya e ekathu karapu de andume indalama saha oyage parveshanaatmaka sangeethaye indalama e outlook eke indalama hadapu de e presentation eka mona wage okay meka ettatama me kiyanne mata den mama karana music style eka ewilla experimental music ekenne parveshanaatmaka sangeethaye kiyana eka etokota meka mage oluwata enne mokada mama උසස් අධ්‍යාපනය හදාරන්න ඉන්දියාවේ විශ්වභාරති යුනිවර්සිටි එකට යනවා. එතකොට මට වැඩ කරන්න හම්බෙනවා එහි ප්‍රවීණ සංගීත ශිල්පීන් දෙන්නෙක් නිව්ක්ලිය සහ කාරිෂ්කල් කියන සංගීත ශිල්පීන් දෙන්නත් එක්ක. එතකොට මං එයාලගේ මේ මියුසික් ස්ටයිල් එක මං දකිනවා. දැක්කට පස්සේ මට හිතෙනවා දැන් ඉන්දියාව ගත්තට පස්සේ ගොඩක් ලොකු කල්චර් එකක් තියෙනවා. හැබැයි එයාලට එක එක වේරියේෂන් වලට යන්න පුළුවන්. හැබැයි අපේ රටේ අපිට ආවේනික කල්චර් එකක් තියෙනවා. ඉතින් මට ඕනුණා මේ කල්චර් එක වෙන විදියකට කියන ප්‍රසන්ට් කරන්න රිප්‍රසන්ට් කරන්න මියුසික් ත්‍රු. ඉතින් කොහොම හරි මං වැඩි ආරම්භ කරා. ඊට පස්සේ අවුට්ලුක් එක ගැන කතා කරොත් මේක ඇත්තටම මේ මගේ ඔළුවට ආපු අදහසක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කෙනෙක්ව මතක තියාගන්න ඕන නම් අපි ගත්තොත් ආටිස්ට් කෙනෙක් නැත්තම් සෙලිබ්‍රිටි කෙනෙක් ඉස්සෙල්ලාම ඔළුවට එන්නේ ඇඳුමින්. ඒ කියන්නේ කොච්චර වුණත් සින්දුව කියන්න කලින් එයාගේ රූපේම වෙනවා මේ ආමින්න මේ වගේ එකක් තමයි. ඉතින් මට ඕනුනේ මේ අයිකන් එක ක්‍රියේට් කරන්න එකපාරටම මගේ සින්දු මතක් වෙන්නේ නැතුන ආ මේ අර සරමක් ඇඳලා අර ඔළුවේ රෙදිපටියක් බඳින හාදය කියලා වගේ එකක් තමයි මට හදන්න ඕනුනේ. ඉතින් ඒකට මම කල්පනා කරා ඒක පොඩ්ඩක් මොඩර්න් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ මොකද සාමාන්‍ය ඉදලා අපි සරමක් ඇඳලා නිකන් සරපු දෙකක් දාලා සබු දෙකක් දාලා හිටියට කෙනෙක්ට ඒකේ වාව් එකක් නෑ. ඉතින් මට ඕනුනා ඒක තව ටිකක් වෙන ස්ටෙප් එකකට අරගෙන. හරි. රවි රොයිස්ගේ මියුසික් එක වචනයකින් එක්ස්ප්ලেইন කරන්න කියලා කිව්වොත් එක වචනයකින් රවි. මගේ මියුසික් එක වචනයකින්. අමාරුයි නේ මගේ මියුසික් එක වචනයකින් එක්ස්ප්ලেইন කරන්න කිව්වොත් අරගෙන. පරේෂණාත්මක. පරේෂණාත්මක තමයි කියන්නේ නේද? එක්ස්පෙරිමන්ටල්. අනේ මම උදව් කරා. එක්ස්පෙරිමන්ටල්. හරි. ඉස්සර කොයි වෙලාවක හරි ස්ක්‍රිප්ට් එකකට හා කියලා තියනවද ස්ක්‍රිප්ට් එක කියවන්නේ නැතුව එක්ක යාළුවෙකුට උදව් කරන්න එහෙම නැත්නම් යම් විදිහක සේවාවක් කරන්න ස්ක්‍රිප්ට් එක කියවන්නේ නැතුව ඕකේ පො වෙලාවල් තියෙනවා අනන්ත අගෙන ගොඩක් කරලා දින කියන්නේ මගේ කියන්නේ අර මං දැන් මම මෙහෙම පටන් ගන්නකොට මම අර පොඩි පොඩි කියන්නේ මේ මෙහෙම පොඩි ඉරට පටන් ගන්නකොට මගෙත් ගීතපු යාළුවෝ ඉන්න ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා තර්ඩ් ඩේ ඇසිස්ටන්ට්ලා මේකප් ඇසිස්ටන්ට්ලා ඒ කාලේ රංගපාපු යාළුවෝ ඒගොල්ලෝ අධ්‍යක්ෂකවරු වෙලා වැඩ කරනකොට මට මං එහෙමගේ කීප දෙනෙක් ගොඩක් අයෙක් වැඩ කරලා තිනවා ඒ ගොඩක් අඩවල මං කියන්නේ මං එහෙම කියන්න ඕනේ නෑ මාවක් අහපු ඉඳ කියන්නේ මං ඒගොල්ලොත් එක්ක වැඩ කරේ මගේ කැරක්ටර් එක ගොඩ දාගන්නවත් මගේ පර්සනලිටි එක ගොඩ දාගන්නවත් මට සල්ලි හම්බ කරන්නවත් නෙමෙයි මට හිතුණා යාළුකමට එහෙම උදව් කරන්න හොඳයි කියලා මම ඉස්සර ඉඳලා මෙහෙම කරලා තියෙනවා මා මෙහි නැතත් මා මෙහි උසුඳෙත කියලා වගේ එකක් දැනේ කියලා ඉතින් එහෙම
ගොඩගිය යාළුවෝ තින්නවා වැඩේ තින්නේ ගොඩගිය සමහර යාළුවෝ දෙවනි වැඩේ මම නෑ හරි මොකද අපි දන්න දෙයක් තමයි සරු ඔයා හුඟක් වෙලාවට හැම කැරක්ටර් එකක්ම ස්ටඩි කරන කෙනෙක් එහෙම ඇක්ටර්ස්ලා ගැන ඔයා ස්ටඩි කරනකොට ලංකාවේ හෝ පිට රටවල් වල ඔයාට නැති දෙයක් විදිහට ඔයාට දැනිලා තියෙන්නේ මොකක්ද සමහර විට ඒක අවස්ථාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඊට වඩා එහා ගිය දෙයක් වෙන්න පුළුවන් ඔව් ඒ කියන්නේ දැන් අපි හැමෝම දැන් මම මම ගත්තොත් අපිට මේක අධ්‍යයනය කරලා යම් තැනකින් එහාට යන්න තැනක් නැහැනේ අපි ගත්තොත් විශ්වවිද්‍යාල මට්ටමින් නාට්‍ය ආරංග කලාව උපාධිධාරියෙක් වෙන්න පුළුවන් මං කියන්නේ එතනින් එහාට සිනමාව හෝ රංගනය ඉතා විශාලයි අපි එහෙම පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ආපු අපේ PhD ගනිපු අතිශය දක්ෂ රංගදරයෝ ඉන්නවා එතකොට ඉවෙන් මෙතෙන්ට ආපු අතිශය දක්ෂ රංගන ශිල්පියෝ ඉන්නවා මේක සයන්ස් එකක් නේ ඇක්ටිං මේක දිනපතා අලුත් වෙන සයන්ස් එකක්. එතකොට මගේ මේ තියෙන ටැලන්ට් එක මේ තියෙන සයන්ස් එකත් එක්ක මික්ස් කරලා මේ ටෙක්නික්ස් ටික එළියට ගත්තනම් අපිට සෑහෙන දුර යන්න පුළුවන්. මන්ට අඩුව විදිහට මම දකින්නේ මට තව මේක ටියුන් කරගන්න ඕන. මට ඇත්තටම රවි මල්ලි කියද්දි මට ඇත්තටම ඉන්දියාවට යන්න ඕන මට ආසයිද මේ ගිහිලා ඉගෙන ගන්න. හරිද? එතකොට මම ජීවත් වෙන්නේ මේකෙන්. මම රංගපාල තමයි ජීවත් වෙන්නේ මගේ අම්මයි තාත්තයි මම කොළඹ ඉන්නේ රෙන්ට් එකට මගේ වාහනේ ලීසින් තියෙනවා මම හෝන් එක තියෙනවා ලීසින් එකයි හෝන් එකයි දෙකම තියෙනවද හෝන් එක තියෙනවා ගහන්නේ දැන් හරිද ඒක ගොඩක් හිතන්න මම මේ ඇත්තම කියන්නේ මම ඉගෙන ගන්න අවුරුදු සාමාන්‍යයෙන් මිනිමම් 3ක්වත් යයි හරිද ගිහිල්ලා මම මේක කරගෙන එනකොට ඒ අරගෙන මේ දේ කරන්න අපේ ශාස්ත්‍රයේ එතෙන්ට යවත් කාලින වෙලා තියෙයිද නොතිබුණොත් මම ඇවිල්ලා මොකද කරන්නේ ආයේ එනකොට මම අවුරුදු තුනේ මාවත් අමතකත් වෙලා මගේ තැනක් නැති වෙලා ඒ කියන්නේ මං ඇවිල්ලා අරංගන එක ටච් කරන්න තැනක් නැති වුණොත් මං ඒක වගකීමෙන් කියනවා රංගනයේ පිළිබඳ තාම පරතරට ඉගෙනගත්ත රංගන ශිල්පියෝ කීප දෙනෙක් ලංකාවේ ඉන්නවා PhD අරගෙන ඔවුන් රංගනයේ යෙදෙන්නේ නැහැ ලංකාවේ යෙදෙන්නේ නිර්මාණනේ ඉතින් එහෙම පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩකයෙකු නම් මගේ දක්ෂතාවය පෙන්වන්න තරඟ අවශ්‍යයි. තප්පර 10න් අඩුවට දුවන්න රේස් එකක් තියෙන්න එපා. දෙපැත්තේ දුවන්න එපා. තනියම දුවන්න බෑ. දෙන්න දෙපැත්තෙන් දිව්වොත් තමයි මම උන් පරයා දුවන්න දුවලා මගේ රෙකෝඩ් එකට යන්නේ. ඉතින් ඒකට හොඳ තනතිල්ලක් හොඳ තරඟ මේ ලොකු දෙයක් හැදෙන්න ඕනේ. ඉතින් මං විශ්වාස කරනවා ඉදිරියටවත් මේක හැදේ කියලා මම රංගනයට සිනමාවට සාපේක්ෂව අපේ මියුසික් සෑහෙන ඉස්සරහින් ඉන්නවා ඒක මොනම උදාහරණෙම මේ මට ඉසුරුපල්ලි කියපු දෙයක් එක්ක ඉදරින් ඒ කලාව ගත්තාම මට හිතෙන්නේ ඔයාලගේ ටැලන්ට් එක වගේම වාසනාවත් එක්ක ගොඩක් වෙලාවට අපි ප්‍රේක්ෂකයාගේ නැත්තම් නරඹන්නගේ ඒ හදවතට සමීපව ඒක යන්න ඕනේ. ඒ ගොඩක් වෙලාවට දැන් මුළු කලා ක්ෂේත්‍රයේම ගත්තාම සියලු දෙනාම ඒක ගත්තාම හදවතේ රැඳෙන්නේ එක්තරා කොටසක් විතරනේ. හරියට. ගොඩ මේ කලාවේ ගත්තාම මේක මහා සීමාවක් නැහැ. හැබැයි ඒ වුණාට මිනිස්සු ආදරය කරන මිනිස්සු කැමති අර හදවත් තුළ රැඳෙන ප්‍රමාණය හරි අතලොස්සයි මට හිතෙන්නේ. හරි ආදරේ අපි දැක්කහම කතා කරන්න කැමති. දැන් උදාහරණයක් ඔයා ආවහම මට ඒ කතා කරන්න ආසයි, ෆොටෝ එකක් ගන්න ආසයි. ඒක ඇවිල්ලා ඔයාගේ ලස්සන, ඔයාගේ හැකියාව, ඔයාගේ තියෙන නිහතමානී මේ ගොඩක් දේවල් මට හිතෙනවා බලපානවා. ඔව් ඒක හරියක්. ඒ කියන්නේ කලාව තුළ හැම වෙලේම දක්ෂම පුද්ගලයා මිනිස්සු ආදරේම කරන පුද්ගලයා නොවීම තමයි කලාවේ තියෙන නිසා. දැන් අපි ගත්තොත් අක්කාගේ ඉවෙන්ට් එකේ අක්කා මෙඩල් එකක් ගෙනාම එයාට ආදරය කරනවනේ. නමුත් හොඳම නළුවා කියන සම්මානය ගන්න කෙනා ජනප්‍රිය නළුවා වෙන්නේ නැහැ. නෑ. ඒක වෙනස් වෙන කලාව තුළ. මට පොඩි දෙයක් කියන්න තියෙනවා. හරි, තප්පරයක් දෙන්න බලන්න අපි තග්ගල වෙලාව බලලා එන්න. ඔව් රොබ්. ඔව්, අර මේ කලින් අපේ ඉසුරායි කියපු කතාවේ මේ නිර්මාණ සම්බන්ධයි මේ කියන්නේ දැන් මගේ සබ්ජෙක්ට් එක ඇවිල්ලා ශබ්ද නිර්මාණය කියන සවුන්ඩ් ඩිසයිනින් කියන එක. දැන් ලංකාවේ සිනමාව තත්ත පොඩ්ඩක් ගත්තොත් අපි කොච්චර පල්ලෙහා තැනක ඉන්නවද කියන එක ගැන මට පොඩි කනගාටුවක් තියෙනවා. මොකද මං ඒ කියන්නේ අධ්‍යයනය කරලා ඒ කියන්නේ ඉගෙනගෙන ඇවිල්ලා ඇත්තටම මේ කවුරුත් වැඩක් නැහැ. ඒ කියන්නේ මේ ශබ්දය පිළිබඳව සෑහෙන ලොකු අඩුවක් තියෙනවා. මොකද අපි
මම ගොඩක් දැකලා තියෙන දේ තමයි නිර්මාණයේ රූපය කියන්නේ බියුටි එක විතරක් බලනවා කියන්නේ ගොඩක් සවුන්ඩ් කියන ස්ටේජ් එකට ආවට පස්සේ ගොඩක් ඩිරෙක්ටර්ස්ලා ආ මල්ලේ මොනාරි ටිකක් දාලා දින්ද ඔය මොනාරි ටිකක් ආ මේ විෂුවල් එක ලස්සනට තියෙනවා මේ මේක මෙහෙම ලස්සනට තිබ්බම ඇති හැබැයි ඒ අවබෝධය නැහැ මේ සවුන්ඩ් වලින් කොච්චර ඉෆෙක්ට් එකක් දෙනවද කියන එක මේ ෆිල්ම් එකට කොච්චර ඉෆෙක්ට් එකක් දෙනවද කියලා මොකද සාමාන්‍යයෙන් අපි අපි ගොඩක් වෙලාවට හොලිවුඩ් හරි බොලිවුඩ් හරි ෆිල්ම් එකක් බලනකොට ඒ සවුන්ඩ් වලින් දෙන ෆීල් එක ඇත්තටම අපේ අඩුවක් තියෙනවා කියන තැන මම ඉන්නවා නිර්මාණ උස්සගෙන ගිය සද්දේ අපේ පරණ චිත්‍රපටයේ සිනමාවල එක තියෙනවා ඒ පරීක්ෂණාත්මක අධ්‍යයනය මගේ මලිකතර ෆිල්ම් එක ගත්තත් ඒකේ තියෙන ෆීල් එක දැන් ටිකක් අමාරුයි හොයන්න හරි අපි එහෙනම් ඊළඟ සෙග්මන්ට් එකට යන්නේ ශේෂාද්‍රි ඔයාගෙන් තමයි පටන් ගන්න හොඳට අහගෙන ඉන්න ඉස්සලා බලමු ඔයා ගන්න නම්බර් එක මොකක්ද කියලා මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? තාම එක ගියා. එක ගියා. එක පහ ගියා. එකයි පහයි නැහැ. එහෙනම් දෙක. 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 ආ. හරි එහෙනම් දැන් ඉසුරු ඔයාගේ චාන්ස් එක මම දැන් තිල්නේ ඉතින් මට නම්බර් එක හොයන්න බැරි ගැටේ මම මේ පැත්ත බලන් දෙපා මම තුන ඒක ලේසිම ලේසි එකක් එහෙමද ඔව් ඔව් ලේසි right okay ඔන්න හරියටම කිව්වා නදී ඔන්න ඔයාගේ chance එක මිරිසුර වාසනාව බල අම්මලා අද ටිකට් ඔක්කොම දිනුම් ඇදලා ඉවරයි නදී කියනවා තෝරගන්න අංකය මොකක්ද කියලා ඉතුරු වෙලා තියෙන එක නේද හය හය නේ හය හතර 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 රවි කෝඩ් එක බලන්න තු මේ පැත්ත බලන්න අයියෝ ලේසි එයාට ඕන එකක් නෝ ලේසි Thank you.
ඉතින්